ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට ප්‍රජා මාධ්‍යකරණයේ පුරෝගාමි ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ ඔබ වෙත ගෙනෙන මනසත් හඳ වැඩසටහනින් ඔබ හමු වන මම වසන්ත ඇපා පසුගිය කාලේ පුරාම අපේ රටේ ඇතිවුණු ආර්ථික අර්බුදයේ හමුවෙත් කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවෙත් අවදානමකට ලක්විය හැකි ග්‍රාමීය මට්ටමේ ආර්ථික කටයුතු වල නියැලි සිටින කුඩා ව්‍යවසායකයින් කාන්තාවන් සහ ස්වයන් ආර්ථික කටයුතු වල නියැලි සිටින දකුණු පළාතේ ඌව පළාතේ මෙන්ම මධ්‍යම පළාතේ ආර්ථික ක්‍රියාකාරී කාන්තාවන් මුහුණ දෙන අභියෝග සහ ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ගේ නැති විසඳුම් පිළිබඳව සාකච්ඡා කරන ලබන මනුසත් හඬ වැඩසටහනින් අපි අද දවසේ ඔබ හමුවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිරිමත් මිනිසුන් සමගින් මනුසත් හඬ වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන් සමගයි අපි අද දවසේ ඔබ හා එක්වන්නේ මුළුමහත් ලෝකයේම පීඩාවට පත් කරමින් ව්‍යාප්ත වුණු කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හමුවෙත් පසුගිය වසර කීපය තුළ ඇතිවුණු ආර්ථික අර්බුදයන් හමුවෙත් පීඩාවට පත් වුණු බොහෝ නිෂ්පාදකීන් ව්‍යවසායකීන් ස්වයන් ආර්ථික කටයුතු වල නියැලී සිටින සුළු පරිමාණ ව්‍යවසායකීන් ඔවුන්ගේ යළි නැගිටීම පිළිබඳව කියන බොහොම වැදගත් එවැගේම දිරිමත් අදහස් සමගින් ඔබට අද දවසේත් එක්වන්නට පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම අපි අද දවසේදී ඔබ හමුවන්නේ මුලින් කිව්ව ආකාරයටම නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිරිමත් මිනිසුන් සමගින් දෙඩි ආර්ථික අභියෝග හමුවේ දිරියෙන් නැගී සිටින්නට වෙර දරන ඔවුන්ගේ අත්දැකීම් අද දවසේ මනුසත් හඬ තුලින් අපි ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා නුවරඑළිය ප්‍රදේශයේ විවිධ ආර්ථික ගැටලු හා අර්බුද හමුවේ දිරියෙන් නැගී සිටින්නට වෙර දරන මිනිසුන් සමග ගෙනෙන අද දවසේ අවසන් මනුසත් හඬ වැඩසටහන සමගින් එක්වන්නට අපි ආරාධනා කළ නුවරඑළිය දිස්ත්‍රික්කයේම ජීවත් වන පිරිසකට තලවකැලේ ප්‍රදේශයේ රාජේෂ් කුමාර්ට එවැගේම අඹගමුව ප්‍රදේශයේ ජීවත් වන එස් එම් නිරංජල සරෝජනි මහත්මියටත් අඹගමුව ප්‍රදේශයේ ජීවත් වෙන දේවිකා මල්දෙනී මහත්මියට වගේම නුවරඑළිය ප්‍රදේශයේම ජීවත් වන දමයන්ති රත්නායක මහත්මියට එවැගේම කොත්මලේ ඉරෝෂා රණවීර මහත්මියටත් අපි ආරාධනා කළා දවසේ මනුසත් හඬ සමගින් එක්වන්න එවැගේම කොත්මලේ ප්‍රදේශයේම වසන්ත කුමාර අතුකොරළ මහත්මයාටත් අපි අද දවසේ මනුසත් හඬ සමගින් එක්වන්නට ආරාධනා කළා. අපි රාජේෂ් කුමාර්ගේ හඬින් මනුසත් හඬ ආරම්භ කරන්නට සූදානම්. බොහොම තරුණ කෙනෙක් ඔබ තවමත්. වතු ආශ්‍රිතව ජීවත් වෙන කෙනෙක්. මොනවද ඔබ ඔබේ ආර්ථික පේම් වෙනුවෙන් සිදු කරන්න කියලා දැනගන්න කැමති මුලින්ම? වතු වල කියලා කිව්වම හැමෝම හිතන්නේ එක්ක තලු ගඩන්න යන්න ඕනේ නැත්නම් වතු වල වැඩ කරන්න ඕනේ. එතකොට තමයි අපේ ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් කියන එක. මම බැලුවේ අනිත් පැත්තේ. එහෙම නෙමෙයි. හැමෝම ඇයි වතු වලට විතරක් වැඩට යන්නේ කියන එක. අපිට ඕන ආර්ථිකය මට්ටමේ අපි ඉගලට නගා ගන්න නම් අපි මොනවරි හිතන්න ඕනේ. හැමෝම කියන විදියට අපි අලුත් විදියට හිතන්න ඕනේ. එහෙම අලුත් විදියට හිතපු එක තමයි මහරජ් ප්‍රොඩක්ට් කියන අද දවසට තියෙන කම්පැනි එකක්. එතකොට ඒක එතන මගේ තාතකින් නමින්ම තියන්නේ. මම අම්මා තාතලාට මොනවාරි කරන්න ඕනේ කියලා පටන් ගත්ත බිස්නස් එකක් තමයි මහරජ් ප්‍රොඩක්ට් එක. ඔතනින් තිබ්බ එකක් තමයි මගේ පරිසරයේ ඉන්න ගොඩක් අයට ඔතනින් රසාව දෙන්න ඕනේ කියන එක. එයාලගේ වතුවල කිව්වම හැමෝම බලන්නේ අඩු ආදායම් ගන්න එයාලගේ ලයිෆ් ස්ටයිල් එක වෙන විදියට තියෙන කට්ටිය කියලා තමයි. හැබැයි එහෙම නෙමෙයි. ඒක ගොඩක් විදියට වෙනස් වෙලා තියෙනවා. ඒ කට්ටියගේ තවත් වෙනස් කරන්න තමයි එයාලගේ ආදායම් පෙත්තත් වෙනස් කරලා ඉස්සරහට අරගෙන යන්න ඕනේ කියලා තමයි මේ මහරජ් ප්‍රොඩක්ට් කියන මගේ මික්ෂර් ප්‍රොඩක්ෂන් එක පටන් ගත්තේ. ඔව් පටන් ගත්ත විදිහත් අපිට කියන්න. අපේ ගම්වල ඉන්න පොඩි කට්ටිය ගොඩාක් පොඩි පොඩි කඩවල් වල ගිහිල්ලා රුපියල් 10ක් රුපියල් 5ක් අරගෙන ගිහිල්ලා මික්ෂර් පැකට් අරගෙන ඇවිල්ලා හැම දාම කනවා හැම වෙලේම කනවා. මට ඒක පොඩි සැකයක් තිබුණා. ඇයි මේගොල්ලන් මෙහෙම ආසාවෙන් මේක කන්නේ කියලා. මම දවසක් කාලා බැලුවා. එතරම් මටත් හිතුණා තව පැකට් එකක් අරන් කන්න. ඒ තරම් රසකාරක ඒ වගේම කලරින්ග්ස් ඒ වගේ ඕන් නැති ඒකින සුදුසු නැති දේවල් දාලා තමයි ගොඩක් කම්පනීස් ඒක කරලා තියෙන්නේ ළමයින්ව ටාගට් කරගෙන. ඒක කොච්චර වසවිස ඇතිද කියන එක තමයි මම කල්පනා කරේ. ඊට පස්සේ අපි ගමේ ඉන්න පොඩි උන්ට බෙදන්න ඕනේ කියලා අපි මික්සර් ටිකක් ගෙදර හදලා ළමයින්ට බෙදුවා. ඊට පස්සේ අපි එතනින් මායි අම්මයි කතා වුණා මේක බිස්නස් විදියට පොඩ ට්‍රයි කරලා බලමු කියලා. ඊට පස්සේ අපි පොඩි පොඩි කඩවලට බිස්නස් එකට ගිහිල්ලා තමයි අද වෙනකොට හොඳ තැනකට මහරජ් ප්‍රොඩක්ට් කියලා බාකෝඩ් අරගෙන හැමදේම කරගෙන අපි කාගිල්ස් ෆුඩ් සිටි වෙනකන් අපි ප්‍රොඩක්ෂන් එක දාලා තියෙනවා. බොහොම දිරිමත් කතාවකින් අපි අද දවසේදී මනුසත් හඬ ආරම්භ කරන්නේ. එස් එම් නිරංජල සරෝජනී මහත්මියත් බොහොම දිරිමත්ව නැගී සිටින්නට වෙර දරන කෙනෙක්. ඔබ මොනවද ඔබේ
ආර්ථික ඉපෙයින් වෙනුවෙන් ඔබේ පවුලේ ආර්ථික ශක්තිය වෙනුවෙන් කරන්නේ කියලා අපි දැනගන්න කැමතියි. මම කරන්නේ කොළඹින් අමුද්‍රව්‍ය ගෙනල්ලා සපත්තු නිෂ්පාදනය කරන එක. ඒ නිෂ්පාදනය කරලා වෙළඳපොළට බෙදා. දැන් ඒ ව්‍යාපාරයේ තියෙන තැන කුමක්ද? ඒ කියන්නේ Tamanට ඉස්සරහට අනාගතයක් දියුණුවක් ඇති දැනකට මේක ගෙනියන්න පුළුවන් කියලා හිතෙනවද? එහෙම ගෙනියන්න පුළුවන්. ඇත්තටම මට මැෂින් නැහැ. අතින්ගේ ඔක්කොම කරන්නේ. එතකොට දැනට සේවක 4 දිනක් වැඩ කරනවා. දැන් තියෙන තත්ත්වෙත් එක්ක මට වෙළඳපොළට ඒවා යවා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මොකද මේ අපි ගේන අමුද්‍රව්‍ය ගණන් වැඩි, වෙළඳපොළේ අපේ භාණ්ඩයේ මිල අඩුයි. ඒ නිසා අර මිල ඒකත් එක්ක බලනකොට මිල ගණන් ගැලපෙන්නේ නැහැ ඇත්තටම. ඒ නිසා අපිට මිල ගණන් වැඩි කරලා විකුණන්නත් විදිහක් නැහැ. එතකොට අපේ බඩුව මිනිස්සු ගන්න කැමති නැහැ. එනිසාර පාටි ගෙවා ගන්නයි බඩු ගන්නයි ප්‍රශ්න ගොඩක්. අපි දේවිකා මල්දිනිය සම්බන්ධ කරගන්න අඹගමුව ප්‍රදේශයේ ඉඳලා තමයි ඔබ සම්බන්ධ වෙන්නේ. මොකක්ද ඔබේ කතාව? ඔබේ ඔබේ මේ ව්‍යවසායක පැත්තේ තියෙන ආර්ථික ඉපෙයින් පැත්තේ තියෙන කතාව කුමක්ද? මම බෑග් තමයි නිෂ්පාදනය කරන්නේ. මම දකින විදිහට මේ මධ්‍යම පළාත නුවරඑළිය දිස්ත්‍රික්කය කියන්නේ බිස්නස් වලට හොඳ තෝතැන්නක් ඇත්තටම. මොකද ජනවාරි ඉඳන් පටක් ගත්තාම සිරිපාද සීසන් අවුරුදු සීසන් කියලා දෙසැම්බර් වෙනකන් තියෙනවා. ඒ වුණාට ගොඩාක් ලොකුම අවාසනාවට ගන්නක් තමයි දැන් අපේ ප්‍රදේශයේ බිස්නස් කරන්නේ පිටින් එන ව්‍යාපාරිකයෝ. ඇත්තටම ව්‍යවසායකින්ට තැනක් දීලා ව්‍යවසායකින්ගේ භාණ්ඩ ප්‍රවර්ධනය කරන දෙයක් රජයෙන් හරි කරනවා නම් ඒක ගොඩාක් වටිනවා. මොකද අපේ දේවල් අපේ මිනිස්සුන්ගේ සල්ලි අපේ ප්‍රදේශයේම හුවමාරු වෙනවා නම් ඒක තමයි මම දකින්නේ හොඳ විදිහට. දැන් ඇත්තටම ඔබේ නිෂ්පාදන අලෙවි කරගන්න හැකි සුදුසු වටපිටාවක් තිබෙනවද මේ මේ ප්‍රදේශවල ඔබ වැනි සුළු ව්‍යාපාරිකයින්ට ව්‍යවසායකයින්ට ඉඩක් තියෙනවද? ගොඩාක් දුරට දැන් මේ සීසන් නිසා අපිට ඇත්තටම තියෙනවා. ඒ වුණාට ගොඩක් දුරට රජය මැදිහත් වෙලා දැන් ওই සීසන් කාලෙට දීපවලි ඒවට එහෙම ගොඩාක් දුරට පිට ව්‍යාපාරිකයෝ ඇවිල්ලානේ බඩු දාන්නේ. ඒවට අපේ මේ ව්‍යවසායකින්ට තැනක් දෙනවා නම් ඒක ගොඩාක් හොඳයි කියලා මං හිතනවා. අපි අද දවසේදී මනුසත් හඬ ඔබ වෙත ගෙන එන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දිරිමත් මිනිසුන් සමගින්. අපි සමගින් එක් වෙනවා දමයන්ති රත්නායක මහත්මිය. ඔබ මොනවද කරන්නේ මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඳගෙන ඔබේ ආර්ථික ඉපෙයීම් එහෙම නැත්නම් පවුලේ ආර්ථිකය ශක්තිමත් කරගන්න? ජයසි තමයි මම මහන්නේ. ඇත්තටම කියනවා නම් මගේ ගෙදර මම තමයි ව්‍යාපාරය කරන්නේ. මගේ මහත්තයා දැනටත් කියන්නේ ඔයා මේ ව්‍යාපාරය කරන්න පටන් ගත්තලෙන් අපි ජීවත් වෙනවා. මහත්තයා වීල් එකක් තමයි හයර් කරේ. පැය ගාණක් වීල් එක ගහගෙන ඉන්නවා, හයර් නැහැ. ඉතින් අපි කොරෝනා දවස්වල හොඳට වෙන්න අපි ඒ දවස්වල මාක්ස් මැහුවා. ඉතින් දැන් මම ඒ දවස්වල නම් මගේ 4 දෙනෙක් සේවකයෝ හිටියා. ඒ වුණාට මම දැනට ආයෙත් සේවකයෝ දෙන්නෙක් අරගෙන මගේ මහත්තයයි මායි රෑ 11 වෙනකන් එයාලේ එය දාලා ජේසි කපලා දෙනවා. මම රෑට දවල්ට මහන එක රෑ 11 වෙනකන් නූල් කපා ගන්නවා. අපි මම මේව කළා අපේ බිස්නස් එක මගේ මහත්තයයි පුතයි එයාලා බිස්නස් කරනවා. ඇත්තටම වඩා සතුටුයි. මම දැන් මගේ මාස 6කට ඉස්සෙල්ලා මම හුඳට වෙඩින් එකක් අරගෙන මගේ ලොකු දුව බඳලා දුන්නා, කුළුඹ ජාහලට බඳලා දුන්නා. මගේ ව්‍යාපාරයෙන් තමයි මම මේ හැමදේම කරේ. ලක්ෂ 30ක් විතර ගියා මට වෙඩින් එකටත්. සහෝදරයෙක්ගෙන්වත් කිසිම කෙනෙක්ගෙන් මට රුපියලක් නැතුව මම මේ දරුවගේ කටයුතු ටිකක් කරලා දුන්නා. බොහොම අභිමාණයෙන් ඉන්නවා. මම ඇත්තටම හරිම සතුටුයි. දුවගේ වෙඩින් එකට මම කිසි කෙනෙකුට නායක් නෙවෙයි, මම මේ දෙයක් කරලා දුන්නා. සතුටුයි මගේ ව්‍යාපාරය ගැන. ලොකු ආදර්ශයක්. බොහෝ දෙමව්පියන්ට ඔබේ කතාව ආදර්ශයක් බවට පත් වෙනවා. අපි එක් කරගන්නවා ඉරෝෂා රණවීර මහත්මිය කොත්මලේ ප්‍රදේශයේ ඉඳලා. ඔබ ටිකක් වෙනස් අත්දැකීම් තිබෙන කෙනෙක්, විනස්ව හිතන කෙනෙක්, උපයිදාරී කෙනෙක්. මේ වෙනමම ව්‍යවසායක් තමයි පවත්වාගෙන යන්නේ. ඔබේ කතාව අපි කැමති යහන්න. මම කෝපි සැකසුම් මධ්‍යස්ථානයක් තමයි කරන්නේ. මගේ ව්‍යාපාරය කොත්මලේ අරබිකා නිෂ්පාදකයෝ නමින් තමයි තියෙන්නේ. මම දැක්කේ මම නුවර ප්‍රදේශයේ මම කොත්මලේට එනකොට හස්බන්ඩ් ව්‍යාපාර කරනවා. කිතුලාශ්‍රිත නිෂ්පාදන තමයි කරේ. මම ව්‍යාපාරය දැක්කා මට තියෙනවා තියරි. හැබැයි ප්‍රායෝගිකව නැහැ. හස්බන්ඩ්ගෙන් තමයි මේ දේවල් මට ලැබුණේ. ඒ ලැබිච්ච දේවල් එක්ක මට හිතුණා මේක එකතු වුණොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. හැබැයි එයා වෙනම ව්‍යාපාරයක් ලියාපදිංචි කරා. මම වෙනම ව්‍යාපාරයක් ලියාපදිංචි කරා. අපිට ඒ වෙනම අලුතෙන් පිහිටවපු එක ඔයා කරගෙන යන්න. මට එහෙම ලොකු සපෝට් එකක් ලැබුණා.
ඒ සපෝට් එකත් එක්ක අපි පුංචි අපිට ලැබිලා තිබුණ පොඩි පල්ප මැෂින් එකකින් වෙනස් විදියට හිතපු නිසා කෝපි ටිකක් අවුවට දාලා වේලලා අඹරලා දුන්නා නම් අපි තාමත් එහෙම ව්‍යාපාරිකයෙක් මුදලාලි කෙනෙක් වේවි. හැබැයි එතනින් එහාට ගිය ලෝකෙ මොනවාද වෙන්නේ? මොනවාද අපිට කරන්න පුළුවන්නේ? එතකොට අපෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ? අපි මේ බලාපොරොත්තු වෙන දේ අපිට දෙන්න පුළුවන් වුණා නම් අපිට ලොකු ව්‍යවසායකෙක් ව්‍යාපාරයක් ගොඩනගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. දැන් ගොඩක් දෙනෙක් කියන දේ තමයි ඉරෝෂාන විරමහත්මිය මේ අපි නිෂ්පාදනය කරනවා ගොඩක් නමුත් අපිට වෙළඳ පොළ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. එහෙම කියන අපිට හදන්න පුළුවන් අලෙවි කරන්න ගන්න කවුද වගේ ප්‍රශ්න අහනවා. ඒවට විසඳුම් තියෙනවද ඔබට ඔබේ නිෂ්පාදනය සම්බන්ධයෙන් බැලුවම? ඔව් ඇත්තටම මම කියන්නේ අපේ නිෂ්පාදන කවදාවත් අලෙවි කරන්න ප්‍රශ්නයක් වෙලා නැහැ. නිෂ්පාදනයේ ගුණාත්මක බව ප්‍රධාන වශයෙන්ම මම පළවෙනියත් දෙවෙනියත් තුන්වෙනියත් හිතන දෙයක් තමයි ගුණාත්මය. දැන් මේ ඔබේ කෝපි නිෂ්පාදනයේ සම්බන්ධයෙන් බැලුවොත් කෝපි නිෂ්පාදනයත් හස්බන්ඩ් කරපු කිතුල් ව්‍යාපාරයත් දෙකේම එහෙමයි. අපි දෙන්නම හිතපු දෙයක් තමයි ක්වොලිටි එක. ඒ ක්වොලිටි එකත් එක්ක අපිට දෙන්න පුළුවන් නම් ඒක ඩිල්ලුමක් හැදෙනවා. ඉරෝෂාරණ බිර මහත්මිය කොත්මලේ ප්‍රදේශයේ ඉඳලා අපි සමගින් සම්බන්ධ වුණේ. අපි යලිත් ඔබව සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන වසන්ත කුමාර අතුකෝරළ මහත්මයා ඉන්නවා. වෙනම ආකාරයක ව්‍යවසායක් තමයි ඔබ පවත්වාගෙන යන්නේ. ඔබ මොනවද කරන්නේ? මොකක්ද ආයතනය? ඒ දේවලුත් අපිට කියනවා නම් අපි කැමති. මම කරන්නේ හාත්පසින්ම වෙනස් ව්‍යාපාරයක්. මගේ ආයතනය පදක්කම්, ඒ කියන්නේ ජය සංකේත පදක්කම්, කුසලාන, නාමපූරු සහ සම්මාන, ඒ වගේ කරන කලාත්මක කලාත්මක දේවල් නිෂ්පාදනය කරන ආයතනය තමයි දැන්ට කරගෙන යන්නේ. ඒකේ නම එම ආයතනයේ නම තමයි ලක්දිවෙන් රේවස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම. කොත්මලේ තමයි පිටලා තියෙන්නේ. දැන් කොත්මලේ කිව්වම ටිකක් දුෂ්කර ප්‍රදේශයක් කියලා තමයි හැමෝම දන්නේ. නුවරඑළිය ටිකක් අපහසුතා තියෙනවා කියලා දන්නවා. ඔව්. සංචාරකීන්ගේ ආකර්ෂණය තිබුණත් කොත්මලේ ප්‍රදේශයේ ටිකක් අපහසු දුෂ්කරතා වැඩි ප්‍රදේශයක් විදිහට දන්නවා අපිට. ඉතා හොඳ ප්‍රෞඪ ඉතිහාසයකට නැකම් කිව්වත් ඉතින් එහෙම වගේ තැනක ඔබේ ওই ව්‍යාපාරය සාර්ථක කරන්න පුළුවන් කියලා ඔබට හිතුණාද? මෙහෙමයි, මම කලින් නුවර තමයි මගේ ව්‍යාපාරය කරේ. මගේ නෝන පුස්සල්ලා අවුට් ප්‍රදේශය නිසා මම කොත්මලේ තමයි තෝරගත්තේ. හැබැයි මෙහෙමයි, අපි කරන අපේ නිමවුම් ඉතා ඒ කියන්නේ තාක්ෂණයකින් උසස් දැකුම් කළු ලෙස නිෂ්පාදනය කරලා දුන්නොත් එම භාණ්ඩයට වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපි හැම වෙලේම අපි නිෂ්පාදනය කරන හැම භාණ්ඩයක්ම තත්ත්වයෙන් උසස්, අනික සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබට ගියපු නව තාක්ෂණයත් සමග මුසුකටපු නිෂ්පාදන තමයි අපි නව තාලයට ගැළපෙන නිෂ්පාදන තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට අර එතකොට ඒ පාරිභෝගිකයාගේ සිත් ඇදගන්නා සුළු වෙන්න ඕනේ, වටිනාකමෙන් ඉහළ වෙන්න ඕනේ. එන්න එහෙම තාක්ෂණික මෙවලම් භාවිතා කරලා කරන නිෂ්පාදන නිසා අපිට වටිනාකමක් තියෙනවා. අපේ ආයතනයේ අපේ නිෂ්පාදන වලට වටිනාකමක් තියෙනවා. ඔබෙන් අහන්නට කැමති දැන් මේ වර්තමාන තරුණයෝ කල්පනා කරන විදිහ හැමදේම පහසුවට හැමදේම ලේසියට එහෙම කියලා හිතුවොත් මේ ව්‍යවසායකයෝ විදියට හරි ව්‍යාපාරිකයෝ විදියට හරි එහෙම ගොඩනගෙන්න පුළුවන්ද? මේ හිතනකේ ප්‍රශ්නයක් තියෙනවද? ඔව්, අපි හිතන්න ඕනේ නව විදියට හිතන්න ඕනේ, අලුත් ක්‍රමයට. එතකොට අපි හැම වෙලේම අපිට ඉතා ඉක්මනින් දියුණු වෙන්න අපහසුයි. ඒක අනිවාර්යයෙන්ම ප්‍රායෝගික දෙයක්නේ. එතකොට අපි හැම දෙයක්ම කරනකොට අර මම අර කලින් කිව්වා වගේ සියලුම දේවල් කරද්දී අපි සමාජයට වැදගත්, සමාජයේ සමාජ අවබෝධය අරගෙන හොඳ නිෂ්පාදනය කරන්නට තමයි මගේ බලාපොරොත්තු. හොඳයි, බොහොම ස්තුතියි. අපි අද දවසේදී ඔබ හමුවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහොම දිරිමත් මිනිසුන් සමගින් මනුසත් හඬ වැඩසටහන තුළ. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. ඉන් අනතුරු යලිත් මනුසත් හඬ සමගින් එක්වෙමු. ඔබ මේ සවන් දෙන්නේ ආර්ථික ක්‍රියාකාරීන් ලෙස ග්‍රාමීය කාන්තාවන් මුහුණ දෙනු ලබන අභියෝග සහ ඒවාට ඔවුන් අපේක්ෂා කරනු ලබන විසඳුම් පිළිබඳව සාකච්ඡා කෙරෙන මනුසත් හඬ ගුවන්විදුලි වැඩසටහනටයි. ජාතික ආර්ථිකයට සවියක් වෙමින් ගමේ ආර්ථිකය ගොඩනගන්නට විරිය දරන දිරිය කාන්තාවන්ගේ හඬට අවස්ථාව ලබා දෙමින්
ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් විසින් ඉදිරිපත් කරන මනුසත් හඬ. අපි එක්වෙමු. රට වෙනුවෙන් දිරියෙන් කැපවන ඇගේ අනාගතය සුරක්ෂිත කරමු. මනුසත් හඬ ප්‍රතිභා මාධ්‍ය ජාලයේ ඉදිරිපත් කිරීමක්. ඔබ මේ සවන් දෙන්නේ ආර්ථික ක්‍රියාකාරීන් ලෙස ග්‍රාමීය කාන්තාවන් මුහුණ දෙනු ලබන අභියෝග සහ ඒවාට ඔවුන් අපේක්ෂා කරනු ලබන විසඳුම් පිළිබඳව සාකච්ඡා කෙරෙන මනුසත් හඬ ගුවන්විදුලි වැඩසටහනටයි. විරාමෙන් අනතුරු අපි යලිත් ඔබ හමුවන්නේ මනුසත් හඬ සමගින්. අද දවසේදී අපි ඔබ හමුවන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහොම දිරිමත් මිනිසුන් සමගින්. මහරාජ් රාජේස් කුමාර් සමගින් අපි විරාමෙන් අනතුරු යලිත් එක්වන්නේ. අපි කැමති දැන් වතුකරේ තරුණ තරුණියන් හිතන විදිය, විශේෂයෙන්ම දරුවන්ගේ ආකල්ප පිළිබඳව ඔබට අත්දැකීමක් අවබෝධයක් තිබෙනවා. මොකද සිවිල් සමාජ සංවිධාන ගණනාවක් එක්කත් ඔබ කටයුතු කරන නිසා. ඉතින් අපේ රටේ ව්‍යවසායික එහෙම නැත්නම් නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්නට නම් මොනවද ඇත්තටම ප්‍රතිපත්තිමය වශයෙන් රජයේ පැත්තෙන් මොන වගේ දේවල්ද වෙනස් වෙන්න ඕනි කියලා ඔබ හිතන්නේ? මට තියෙන අත්දැකීමත් එක්ක බැලුවොත් එහෙම ගොඩක් තරුණ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ ඉක්මනට ගොඩ යන්න ඕන කියන එක. එහෙම නෙමෙයි, ඒක වතු වලට විතරක් නෙමෙයි, රට පුරාම තියෙන ඒක ගැටලුවක්. හැබැයි මම මෙතනින් මගේ බිස්නස් එකෙින්ම කියනකොට මම ඇත්තටම ගොඩක් කැපවීමෙන් වැඩ කරා. අපිට තියෙනවා මං මුලදීම මං ගණන් හදලා බැලුවේ මං ගාව සල්ලි තියෙනවද වෙලාවද තියෙනවද වෙලාව තියෙනවද කියලා. මට පය 24ක් තිබුණා. ඒක පය 24 මං කොටස් කරා. මං කොහොම කොහමද කොතනද වැඩ කරන්න ඕන කියලා. එතකොටම මම ඒ කාලේ ෆෝන් පාවිච්චි කරේ මං වොෂ්රූම් එකට ගියොත් විතරයි. එතකොට එතකම් ෆෝන් පාවිච්චි කරන්නේ ඒ පුරුද එතරම් තාමත් තියෙනවා. හැබැයි ඒ කාලය තුළද මම මොකටද යොමු කරන්න ඕනේ මගේ කාලය කියන එක මං වෙලාව පාලනය කරගත්තා. ඒ වගේම මම කැපවීමෙන් වැඩ කරා. ඊට පස්සේ තමයි මං ගාව පොකට් සාක්කුවේ කොච්චරක් තියෙනවද කියලා කල්පනා කරේ. එතරම් රුපියල් 10000යි තිබුණේ. ඒ රුපියල් 10000ක් ඒ මාසේ අපි ගෙදර බඩු ගන්න එකෙන් පොඩ්ඩක් අඩු කරලා තමයි ඒ බඩු බිස්නස් එක පටන් ගන්න පුළුවන් වුණේ. එතරම් මේ තියෙන තාක්ෂණත් එක්ක හැමෝම හිතන්න වෙලා තියන්නේ අලුත් දේවල් මොකටද යන්න පුළුවන් කියන එක. ගොඩක් ප්‍රශ්න තියෙනවා. එතරම් ඩිග්‍රී හරගෙන මම ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. ඒ වුණාට මං ඩිග්‍රී හෝල්ඩර් කියලා මං එතරම් රජයේ ජොබ් එකක් නැහැ කියලා මං දුක් වෙලා නැහැ. කවදාවත් බලාපොරොත්තු වෙලත් නැහැ. හැබැයි මම හිතුවා මම ඉස්සරහට යන්න ඕනේ, මං වගේ තරුණ කට්ටියට ගොඩක් අයට මං රසාව දෙන්න ඕනේ කියන එක. හැබැයි මං ඒ විදිහට තමයි ආවේ. හැබැයි අර කොරෝනා කාලෙකට පස්සේ මගේ බිස්නස් එක කඩන් වැටිලා එනකොට මම ඕල්ටර්නටිව් එකක් හදාගත්තා. තව බිස්නස් එක මොකටද යන්න කියලා. මගේ ප්‍රදේශයේ බලනකොට තේකොළ කියන එක හොඳම බිස්නස් කරන්න පුළුවන් එකක්. මට තිබුණා ඒ තේකොළ බිස්නස් එක මම පටන් ගන්නවා කියලා. තේකොළ බිස්නස් එක දැන් හොඳටම යනවා. පිටපලාත් වලට මම දැන් හෝල්සෙල් ප්‍රයිස් විදිහට දෙනවා. හැබැයි මගේ බිස්නස් අනිත් බිස්නස් එක පොඩ්ඩක් අනිත් පැත්තට ගියොත් මං මේ බිස්නස් එක කොට ගියා එතරම් හොඳ විදියට කරගෙන යන්න. දැන් සුපර් මාකට් එක ටාගට් කරගෙන ඉන්නේ මං ඉස්සරහට කොහොමද කරගෙන යන්නේ කියලා. එතරම් මම තේකොළ කිව්වම මං ලොකු පරිමාණයකට කරන්න ගියෙත් නැ ගත්තෙත් නැ. මට පුළුවන් ගානක් ගත්තා. දැන් ඒක ඩබල් ට්‍රිපල් වෙලා බිස්නස් එක කරගෙන යනවා. මම දෙන තේකොළ හොඳ ක්වලිටි එකක් තියෙන්න ඕනේ. ඒක මිනිසු ලංකාවේ ඉන්න හැමෝම මිනිසු. එතකොට එයාලා කණ්ඩ දෙන දේවල් බොණ්ඩ දෙන දේවල් පිරිසුදුවෙන් වසවිස නැති ඒවා දෙන්න ඕනේ කියන එක තමයි මගේ අරමුණ. ඒ විදිහට තමයි හොඳ ක්වලිටි ඒවා අරගෙන අපි කිසිම කලමක් නැතුව ඒ ජෙනුවින්ලි අපි දෙනට දෙනවා. ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙන්න. දැන් ඔබව සම්බන්ධ කරගන්න ඕන නම් කෙනෙක් දුරකථන අංකය ලිපිනයක් එහෙම තියෙනවා නම් අපි කැමති කියනවනම් මගේ නම්බර් අංක තමයි 073-078-399 මහරාජ් ප්‍රොඩක්ට් ග්‍රේට් වෙස්ටර්න් තලවා කියලා කියන මගේ ලිපිනයකට ඔයාලා කතා කරොත් ඔයාලට හොඳ ක්වලිටි විදියට අපිට සපයන්න පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි. අපි එක්කර ගන්නවා නිරංජල සරෝජනී මහත්මිය. මොකක්ද ඔබට කියන්න තිබෙන්නේ මේ අපේ රටේ කාන්තාවන්ට විශේෂයෙන් ඉදිරියට එන්න තමගේ ආර්ථිකය හදාගන්න? ඇත්තටම ගෙවල් වලට වෙලා නිකන් ඉන්න ඕනට වඩා මොනවා හරි කමන්නේ කියන්නේ. දැන් අපි කියමු පලා වර්ගයක් හරි කමන්නේ ගෙදර හිටවලා ඒ කරන් ගිහින් වෙළඳපොළට විකුණලා කීයක් හරි අරගෙන ආර්ථිකය හොඳ සත්‍යමත් කරගන්න කියන අදහස් තමයි මම දෙන්නේ. අපි දේවිකා මහත්මියට ආරාධනා කරනවා. දැන් ඔබ
ටිකක් තමගේ ව්‍යාපාරයේ පිළිබඳ අවබෝධයක් සමාජ වටපිටාව පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක්. එමෙ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉන්න කාන්තාවන්ට මොකක්ද කියන්න තියෙන්නේ? මං කියනවා කාගෙන්වත් යැපෙන්නේ නැති ගැහණියක් වෙන්න. ජොබ් එකක් කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. හොඳ ලකුණු මට්ටමක් තිබ්බා කැම්පස් යන්න. පොඩි ප්‍රමාණයක් අඩු වුණේ ඊට පස්සේ ඇඟලුම් ශේත්‍රයට යොමු වුණා. පස්සේ කාලික දුකක් දැනුණා. සම වයසේ මගේ අපිත් එක්ක ඉගෙන ගත්ත අය රජයේ ජොබ් කරද්දි මට නැහෙනි කියලා. එනවාට දැන් මං හරි ආඩම්බරයි. මොකද මම මගේ මහත්තයටවත් යැපෙන්නේ නැහැ. හැමදේම තනි මහන්සියෙන් ඉදිකට්ටක දෙයක්වත් කාගෙන්වත් ගන්න නැති ශක්තිමත් ගැහැණියක්. හැමෝටම කියනවා ගෙවල් වලට වෙලා නිකන් ඉන්න එපා. තමන්ගේ ගෙදරට එක රුපියලකින් හරි දායකත්වයක් දෙන්න කියලා. බොහොම ස්තුතියි. ඉතාම හොඳ අදහසක් ඔබට. බොහොම ස්තුතියි. දේවිකා මල්දෙනි මහත්මිය අපි සමගින් සම්බන්ධ වුණේ. දමයන්ති රත්නායක මහත්මිය බොහොම අභිමානයකින් ආඩම්බරයකින් ඉන්නේ තමන්ගේ ආර්ථික ඉපැයීම් ගැන. මොකක්ද කියන්න තියෙන්නේ? ඇත්තටම මට සතුටුයි. අපේ ගෙදර ආර්ථිකය කියන්නේ මම තමයි කියලා මගේ මහත්තයා උදේට නැගිට්ටා කියන්නේ අම්මා ඔයා නිසා තමයි මට අම්මා කියලා කතා කරන්නේ. ඔයා නිසා අපි මේ තත්ත්වයේ ඉන්නවා. ඉතින් මට ගොඩක් සතුටුයි. මගේ ආර්ථික ගැන මං ඉස්සෙල්ලාම ඇහුවේ රුපියල් 20ට පිටායක ජර්සි. හරිද? රෑ එක දෙක වෙනකම් අහනවා ඒගොල්ලෝ රෑ එකටත් දෙකටත් නංගි ජර්සි ටික හරිද ජර්සි ටික හරිද කියලා ඉල්ලනවා. පස්සේ මේ මෙයාගේ මාමා කෙනෙක් ඇවිල්ලා මට බෑ මහත්තයාට බැන්නා. මෙයා මෙච්චර දෙයක් දන්නවා නම් ඇයි ඔයා මෙයාගෙන් ප්‍රයෝජනයක් ගන්න නැත්තේ? මෙයාට උදව් කරන්නේ නැත්තේ කියලා. මමත් වලල්ලක් උකස් තියලා රුපියල් 22000ක් කරන් ගිහිල්ලා කොළඹ ගිහිල්ලා තමයි රුපියල් රෙදි ටිකක් කරන් ඇවිල්ලා මේ ජර්සි ටිකක් මැහුවේ. ඉතින් ඒකෙන් තමයි මං අද මේ දැල්ලෝරියකුත් අරගෙන මම පුතා ලෝරිය තමයි බිස්නස් කරන්නේ. ඉතින් මං අවුරුදු 9ට හොඳ තැනක ඉන්නවා. ඇත්තටම කියනවා පවුල් දෙකක් නඩත්තුත් වෙනවා. ඒගොල්ලොත් මේ මගේ මේකෙන් තමයි ලෝන් අරන් ඒගොල්ලෝ හැම තැනටම සති ගානේ ලෝන්. මං ඒ ළමයි ලෝන් වලිමුත් නතර කරා. මගේ ළඟ වැඩට ආපු ළමයි හැමදාම ලෝන් ලෝන්. මං එයාලටත් බැනලා මේවට යන්න එපා මෙහෙම කරන්න කියලා. එයාලත් දැන් මගේ ගලන් සතුටින් වැඩ කරනවා. මොකද දැන් ලෝන් වලට යන්නේ නැහැ. හැමදාම ලෝන් කියනවා ඒගොල්ලෝ. එයාලට ගන්න එකක් ඉතුරුවන්නේ නැහැ. එයාලත් දැන් අද සතුටින් මගේ ළඟ දැන් සේවකයෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් අනිත් අය තව දෙන්නෙක් නතරලා ඉන්නවා. එයාලත් ඉතින් වැඩ ඉල්ලා ඉන්නවා. දැන් අර පොඩ්ඩක් කඩා වැටිච්ච නිසා පොඩ්ඩක් අමාරුයි. ඉදිරියටින් බලාපොරොත්තු වෙන ඉතින් එදෙනා සහභාගී කරගන්න. හොඳයි. ඒ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉරෝෂ් ආරණ වීර අලුතෙන් ජීවිතේ පටන් ගන්න බලාපොරොත්තු වෙන ඒ තරුණ තරුණියන්ට ඔබට මොකක්ද කියන්නට තිබෙන්නේ? හැමෝම කියන දේවල් අහන්න එපා. ඔයාට හිතෙනව නම් මේ දේ දැන් අත්‍යවශ්‍යයි. මේක දැන් කරන්න ඕනේ. මේක තමයි සුදුසුම වෙලාව. මං හිතන්නේ එහෙමයි. එහෙම හිතුවොත් අපි කරන්න පටන් ගන්නදී අපිට කරලා ඉවර කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලංකාවේ වෙන දෙයක්නේ මේ අර පොසිටිව් තින්කින් වෙනුවට ඔළුවට දාන්නේ නෙගටිව් තින්කින්. හැම වෙලාවෙම කියන්නේ ඔයාට ඕක බැරි වෙයි නේද? අමාරු වෙයි නේද? කොහොමද කරන්නේ? ඔයාට සල්ලි තියනවද? සල්ලි ගැන හිතන්න එපා. අත ගහන්න ඉස්සෙල්ලා වැඩේට පටන් ගන්න. සල්ලි එතකොට ලැබෙයි. විශ්වය අපිට ආශිර්වාද කරයි. ඔයා හරි දෙයක් කරන්න. හරි දේ තුලින් හැමදාම සාර්ථක පුද්ගලයේ ගැහණියෙක් ගොඩ නැගේ. අපි කැමති ඔබ සම්බන්ධීකරණය කරගන්න ඔබේ දුරකථන අංකයක් ලිපිනයක් තිබෙනවා නම් සඳහන් කරන්න. මම ඉරෝෂා රණවීර රොජර්සන්කම නාවල පිටියේ තමයි මගේ ලිපිනය වෙන්නේ. මගේ දුරකථන අංකය 0716650077.8. බොමිසෝති අපි වසන්ත කුමාර අතුකොරල මහත්මිය සම්බන්ධ කරගන්න. ඔබේ පණිවිඩයත් ඉතා වැදගත් වෙයි සමාජයට දිරිමත්ව නැගී සිටින බලාපොරොත්තු වෙන තරුණ තරුණියන්ට විශේෂයෙන්ම. 2024 හැරවුම් ලක්ෂයක් කියලා හිතාගෙන යම්කිසි ඕනම ව්‍යාපාරයක් තමන්ට ගැළපෙනව නම් ඉතා කුඩාවට හරි අභියෝග මැද වුණත් පටන් ගන්න එක තමයි ඒක ආශිර්වාද ලැබෙනවා. එහෙම පටන් ගත්තාම ව්‍යාපාරයක් පටන් ගන්න වෙලාවක් කියලා නැහැ. ඒක ලැබෙන අවස්ථාව තමයි හොඳම වෙලාව. අපි කැමති ඔබතුමාගේ නිෂ්පාදන ආයතනය ඒ වගේම ඔබට ලබා දිය හැකි දේ දුරකථන අංකයෙන් සඳහන් කරනවා නම්. ඔව් මගේ නිෂ්පාදන ආයතනයේ ලක්දිවෙන් ග්‍රේවස් ඉන්ටර්නැෂනල් පුද්දලික සමාගම නම්බර 41 බලපකුණ නවනගරයේ කොත්මලේ ඒ වගේම ප්‍රදර්ශනාගාරයක් තියෙනවා නිව් ලක්දිවෙන් ග්‍රේවස් නම්බර 3D නුවරඑළිය පාර තවලන්තැන්න යන ලිපිනයේ දුරකථන අංක 0674495 0071291 2150 2170. ඔබ සපයන්නේ පාසල් ලාංඡන පදක්කම් කියන්නේ සූරතා කුසලාන පදක්කම් සම්මානහ සහතික පත්‍ර.
තම අපේ ආයතන නිෂ්පාදනය කරන්නේ අපේ රට තුල ග්‍රාමීයව ජීවත් වෙමින් ජාතික ආර්ථික ශක්තිමත් කිරීම සඳහා බෙහෙසෙන විශේෂයෙන්ම ධිරිමත් කාන්තාවන් ඇතුළු සුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ හඬ ඔබ වෙත ගෙන අද දවසේ මනුසත් හඬ වැඩසටහනෙන් අපි සමු ගන්නයි සූදානම් වන්නේ අද මනුසත් හඬ වැඩසටහන ඔබ වෙත ගෙනාවේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ විශේෂම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුරාම විහිදී සිටින ආර්ථික ක්‍රියාකාරී ප්‍රජාව සමගින් අද මෙම මනුසත් හඬ වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහනයි ඔබ වෙත ගෙන එන්නට කටයුතු කළේ මනුසත් හඬ අපි එක්වමු රට වෙනුවෙන් දිරියෙන් කැපවන ඇගේ අනාගතය සුරක්ෂිත කරමු අද අපේ මනුසත් හඬ වැඩසටහන් මාලාවේ අවසන් වැඩසටහන ඔබ වෙත ගෙනාවේ මනුසත් හඬ ඉදිරිපත් කිරීම ප්‍රජා මාධ්‍යකරණයේ පුරෝගාමී ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය. අද මනුසත් හඬ වැඩසටහන වෙනුවෙන් සම්පත්දායක මඟ පෙන්වීම ලබා දුන්නා පුහුණු උපදේශක හා පිස්කෝ ආයතනයේ වැඩසටහන් කළමනාකරු නොයෙල් සිල්වෙස්ටර් මහතා. මනුසත් හඬ නිෂ්පාදන උපදේශකත්වයේ ප්‍රතිභා මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ජයසේකර මහතා. මනුසත් හඬ වැඩසටහන අධීක්ෂණය ප්‍රතිභා මාධ්‍යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විජයානන්ද කදුරුපොකුණ මහතා. මනුසත් හඬ නිෂ්පාදන සම්බන්ධීකරණය ක්‍රිෂානි මදුෂිකා නුවන් පුෂ්ප කුමාර අසන් සංජනා සමගින් ෂයිනි මදුෂිකා. රුහුණු සේවයේ මාධ්‍ය සම්බන්ධීකරණය ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදී අමිත් කරුණාරත්න. මනුසත් හඬ සඳහා තාක්ෂණික දායකත්වය ලබා දුන්නා රුවන් ප්‍රසන්න හේවා විදාන. මනුසත් හඬ වැඩසටහන් මාලාව නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළා මම වසන්ත ඇපා. ඔබට සුබ දවසක්. මනුසත් හඬ ප්‍රතිභා මාධ්‍ය ජාලයේ ඉදිරිපත් කිරීමක්.